බලමු අපි ගිහිල්ලා අතන තමයි ඉන්නේ අරගෙන සුදු පාට කෙන ඔව් මේ බලමු අපි ගිහිල්ලා අතන තමයි ඉන්නේ අරගෙන සුදු පාට කෙන ඔව් එහෙමක සුදු එක්කන දෙන්න බෑ කියන්නේ ඇයි බෑ කිව්වේ खाऊदे मंगी कागल जो बीत क्रियात्मक ඒ මට වැඩන්නේ දැන් හරක් ඉන්නවනේ හරක් දෙන්නද දෙන්න මොකද මෙන්න මෙන්න එක ආ මෙයා එක්කනේ හා හා මේ කළු එක්කනා ඔයගේ අනිත් එක්කනා දීලා මේ දීලා ආ අනිත් එක්කනා විකුණා ඔය පස් වද්දකින් දුන්නේ ආ පස් වද්දකින් ඔව් ආ හා අපි පස් වද්ද කාර්යාලයට ගිහිල්ලා තමයි තාත්තා වගේ මේවා ටික තොරතුරු ටික ගත්තේ අරගෙන තමයි අපි ආවේ ඉතින් මේ සොයාගෙන ඉතින් මේ අහිංසක මිනිස්සුන්ට තමයි දෙන්නේ අපිට අවශ්‍ය වෙන්නේ මෙයාලගේ ආර්ථිකයේ කිරි ගැනීමේ ආර්ථිකයේ ගොඩනගන්න අවශ්‍යතාවය තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ අපි මේ කටයුත්ත කරන්නේ. මෙලට හරියට ගේකුත් නැහැ. මේකලන්ට. ඔව්. කතු කරන්නේ මම අතින් බොහොම අමාරුවෙන්. තමයි ඔව්. මේක දුවන්නේ මම වැටකට දන්නේ නැහැ. දැන් අවුරුදු 4ක් වෙනවා. මොකක්ද වෙලා තියෙන්නේ? රබර් කපි. ආ රබර් කපි අර ඉස්සරහා වතුවල. කපුවයි වයි දැන් ඉතින් කරගන්න. ආදායමකුත් නැහැ නේ නේ. ආදායමකුත් නැහැ මේකෙන් තමයි ආදායම. තියෙන්නේ. දැන් මේ කිරි කොහාට දෙන්නේ තාත්තා? කිමජස්ථානට ගොඩමග. ගොඩමග. ආ හා. එහෙට ගෙනියන්න. ආ උදේ හවා යනවද? උදේ විතර යන්නේ. හවස් මන් දොයින්නේ නැහැ එහෙම. කටව හෙන්නත් වෙනවනේ. හෙන්නත් වෙනවනේ. හෙන්නත් වෙනවනේ. නැත්තම් ඔච්චර ඉකින්නේ නැව වහුළු වගේ වෙනව නැත්තම්. ආව වහුළු වගේ ආව. එහෙම හේකුත් තියෙන්න ඕන කිරිම ගන්න ගියොත් හරියන්නේ නැහැ. යන්නේ නැහැ. තම මේ කන කෑම ගෙනත් දිනව පසුයිදී එක. කෑම කොට දෙකක් ගේනවා පාදක. ඔව් කෑම කොට දෙකක් වෙනවා ටිකක් ගහලා මේවා අහ ගන්න ඕන තේරුණා තාත්තා මේ වැඩේ කරද්දි මම දැන් පශු වෛද්‍යකට ගියා ඔයා ගිහිල්ලා ලියාපදිංචි වෙන්න ඕන ෆෝම් එකක් තියෙනවා හරිද ඒ ෆෝම් එක පුරවලා ඒක ලියාපදිංචි වෙලේ අවශ්‍ය ඔක්කොම තොරතුරු ටික පුහුණු ඒ ඔක්කොම ගන්න ඕන අහන්න ඕන මේ තාත්තා දැන් කියන කාරණා නේ තාත්තා කාරණා දැන් පැටියෙක් හම්බෙන්න ඉන්නකොට අපි කඳුවල බඳින්නේ නේ ඔව් තනිතල ඔව් ගාලි වුණත් තනිතලවට ගැටයට වුණත් අපි මුතර හොයනවා එතෙන්දී පැටිය හම්බුනාට පස්සේ ආයි පිළිසිදු කරන්න ඕන. ඔව්. පැටිය හම්බුනකොට දැනගන්න ඕන පැටිය හැරිලාද? හැරෙනවත් පිටකම යට ඕන හැටියට බෑ. පැටිය ඇවිල්ලා තද වෙලාද? ඒකට අපි උදව් දෙන්න ඕන මේ වෙලාවේ. උදව් දෙන කියන්නේ අරයන්ට පහදලා නම් අපි මේක යාට කරන්නේ ටොරට්ටක් ගහලා එදියට එනවා. සතානේ. ඔව් එතෙන් ඒ අම්මා පිළිසිදු කරන් පස්සේ ඒ ටක් ගන්න කිට කිරි බොනෝ. आदर दारू पेटी අපි මේ ආර්ථික භාණ්ඩයක් විදියට හදන්න එපා කවදාවත් හරියන්නේ නැහැ කවදාවත් එහෙම වුණා දැන් මේ අරන් ගිහිල්ලා
ඉඩල්ලි අතාරින්න ප ගෙදරම වතුර ටික නාවල කන්න මලතය පසත්ත කාලා මගේ පෞග්‍යස ජනු පහක් විලේදී සේරම ගෙදරාව දහටට දී මැදරමන් ඇතිකොට එනකොට සේරම ගෙදරාව අන්න කන්න දෙනෙක් හොඳ කන්න දීලා හොරු ගෙනියනවා හැබැයි ලොකු ප්‍රශ්න තියෙන්නේ දැන්නම් ටිකක් අඩුයි හොරු ගෙනියන ප්‍රශ්න තමයි තාත්තා තිබුණේ මෙහෙ දැන් අපි ටිකක් අර මාධ්‍යෙන් ප්‍රචාරය කළේ ඒක ටිකක් අඩු වෙලා තියෙන්නේ පොලිස් නිලධාරියන් ගෙනියනවා නම් දැන් ගලක් දාලා ටික විදි කරට හන්දා ඔව් ගෙදරම තාත්තා බඳින්න ඕන ඇහැට ගැටෙන තැනදී දරුවෝ වගේ තියෙන්න ඕන හරි අපි මේ මෙච්චර ඇත්තට මේ අපේ කොළඹ ඉන්න නුගේගොඩ නිහාල් මහත්තයා තමයි උදව් කරේ මේ කිව්වා කොහොම හරි හොයලා මේ පවුලට උදව් කරන්න කියලා. ඉතින් නිහාල් මහත්තයා අපි කීප තැනකටම ගියා. ඊට පස්සේ අකුරැස්සේ අර පල්ලිය ගොඩපිටියේ පල්ලිය මේ පැත්තට ගිහිල්ලා මුස්ලිම් අයගෙන් මේව කළා. එතනත් ලොකු ප්‍රශ්නයක් වුණා. අපි මේ වීඩියෝ කරන්න ගිහිල්ලා ගන්න බෑ. ඔව් ගන්න බෑ. මේක හරිම මේ එකක් තියෙන අමාරුයි. ඉතින් ඒ වුණත් දැන් අපි ආයි මේ කටයුත් අතහැරියේ නෑ. හැම තැන් වලට අපි අර මිස් එක අපි ආයි ගියා එක්කෙනෙක් බලන්න අපි ඒක දෙනවයි කියලා තිබ්බේ. ඊට පස්සේ ඒක එයා දෙන්නේ නැහැ කියලා ප්‍රශ්නය ආවා. ඊට පස්සේ අපි ආයි පශු වෛද්‍යකර කතා කළා තමයි සීයා මෙහෙම විකුණනවායි කියලා කිව්වට පස්සේ ડોක්ටර් අපි ආවේ බලන්න. මේ ලොකු මහන්සියක් ඔබ නම් එක දවසයි ආවේ. හැබැයි අපි මේකට ලොකු වෙහෙසක් දරලා තියෙනවා තාත්තා. මේ කරන්නෙම ඔබේ ආර්ථිකය දියුණු කරන්න වගේම සත්තුන්ට ආදරය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. නිතරම දන්දා කියලා බෑ. එංග පතත්ත ගහලා ටිකක් පුරුදු නැති වෙනවා නම් එහෙම කරා. ඔහොම ඉන්න පං කියලා. එංග පතත්ත ගහලා. ඒක කඩා ගත්තත් ඔහොම ඉන්නේ කොහම ඉන්නෝ. නැත්තම් වාගේ හිටියාගෙන දුවා. පුරුදු නෑනේ. එනික දරව පුරුදු කරගන්න. පුරුදු කරගන්න ඕන. පුරුදු කරගන්න. කැම ටික දීලා කැම ටික දුන්නා ටක් ගාලා ගෙදරට. දැන් මගේ ලණු කපා ගත්ත පාර හරකටම ගෙදරව. ඔව්. යාලා දන්න ගෙදර තමයි මේ සියලු සැප තියෙන්නේ දුකක් නැහැ. තමුන්ගේ ගෙදර මෙහෙයි කියලා යාලා දන්නවා. ඒ හින්දා ලනු කැපුවත් මොන ප්‍රශ්න ආවත් යාලා ටග් ගාලා එන්නේ ඒකයි. යාලට දැනෙනවා මේ තමුන්ගේ ගෙදර කියලා. ඒකයි නේද සීයේ. දැන් තාත්තා කොච්චර කාලයක් වෙනවා මේ කටයුතු පටන් ගත්තේ? කාලේ ඉඳලා අවුරුදු 8 කාලේ ඉඳලා වගේ. හරක් වැඩි පටන් ගත්තා. කරන්න බෑ. කරන්න මැරුණා දෙන්න හොඳට දෙන්න මෙන්න මේ වගේ. දෙන්නේ මැරුණා. මන්ට අස්සාවට යන්න හැටියා. ඒ කියලා ඇතරින අපි උනේ අපේ මහගෙදර තියෙන මෙතන අපි පස්සේ තමයි මම අර පවුල් වල පස්සේ යන්නේ මොන්නේ එතකොට තාත්තා දැන් වයස කීය තාතර 80ක් කියලා දැන් මොනවද රෝගාබාධ තියෙද මට කියනවා මේ හතිය වගේ හතිය විතරයි තියෙන්නේ එච්චරයි ඔය සීනි කොලෙස්ටරෝල් ලෙව නැහැ ඒව මොකුත් නැහැ ඒව තිබුණා ඔක්කොම මැඩපැස් වෙනවා හේතුව මොකද්ද බෙහෙත් අර ආ බෙහෙත් අරගෙන හා මී කිරි සාමාන්‍යයෙන් මී කිරි එළ කිරි දීමට අපහසුයි. සෙම. මිදුනම තේ අඩුයි. මේ කිරි මිදුනම සෙමයි. හම්බුනේ සෙම. සෙම. ආ හා හා හා. එහෙම සාස්ත්‍රයක් තියෙනවා. එළ කිරි උණු කරලා බිව්වම සෙමද? සෙමනේ. ඒක එළ කිරි කෑවත් සෙම. එනේ නෑ ඒක සෙම නෑ. බිව්වම සාස්ත්‍රය. සෙමයිනේ සීත කල් ලැබුවාම සෙමේනවනේ සෙමේනවා බලන් ඉදිද්දි පිජ්ජුල තියාගෙනනේ සේරම කරන්න ඔව් අපි එහෙම නෙවෙයිනේ හ්ම් බලමු ඉතින් එහෙනම් මේ අම්මා නේද යා හරි මේ හරක ගන්නට පෙර තමයි මේ මහවැස්සේ ඉන්නේ මේ අවසාන මොහොතද කියලා උන්ට දැනනවද දන්නේ නැහැ අපි. නමුත් ඉතින් මේ අපි මරන්න නෙමෙයි ගෙනියන්නේ. මසට නෙමෙයි ගෙනියන්නේ. තවත් ඔහුගේ ජීවිතය බොහොම සාර්ථකව ගෙනියන්න ඕන කමර තමයි මෙහෙම කරන්නේ. බලමුකෝ අපි. මෙයා දැන් දන්නවද දෙනවයි කියලා? ඈ පොඩ්ඩක් ඉන්නවනේ ඈ උරු නැති හින්දානේ සාසනේ ඒ කියන්නේ ආ හුරු නැති හින්දානේ හුරු නැති හින්දා මේ ප්‍රශ්නේ
මට විනාඩියක් දෙන්න. එයා ඔය බුරුල හරියෙන් අත ගාම ෂේප් වෙනවනේ. මමත් ඉස්සර වුන් හදලා තියනවා. මගේ ගාවත් ඉතින් හරක් තුන් දෙනේ. මේ කොච්චර හඳුනුණත් ඇරෙන්නේ බුරුල් හදා ගන්න. බුරුල් හදා ගන්නවා. ඔව නැත්තම් කිරි ගන්න බැරි වෙනවනේ. අන්න ඒකනේ. මෙයාගේ නම මොකද්ද? ආ දුක් වෙනවා. නෑ නෑ මුද්දර ගහවි. මුද්දර යවුවේ නෑ. මේ ආගේ වයස කීයද? වයස අවුරුදු 20කට වැඩි. දෙකක් නෑ. දෙකක් ආසන්නයි. ගෑමේ ළමයි තම් වෙන්නේ. ඉන්නවනේ. ගෑමේ හොඳ කමට. ඈ? ගෑමේ හොඳ කමට අපි කන්න දීපන්. කන්න දෙනවා. ඒ කියන්නේ වෙල් වල විතරද බඳින්නේ? මෑ කපලගෙන දෙනවා. කපලගෙන ද කොහෙන්ද ගේන්නේ? මේ අර පළතුරු කෑලා දෙනේ. ඒකේ තියෙන තනකොළ. තනකොළ. ඔව්. අපි පිටකුදු මහත්තයෝ. ආයේ කනේ හා හා ඒ තාත්තා තියෙනවද තනකොළ තියෙනවා වෙල් වල තියෙනවා තියෙනවා හැබැයි මෙයාට ආදරෙන් රැක බලා ගන්න ඕන අපි ආදරේ ඒකට සත්තු කියන්නේ දීආරේ මෙහෙ ගත්තොත් කිට්ටු කරන්න බැරි මේ ඔව් කොහොම හරි ගෙදර තියාගෙන ගපත්තත් ගන්න මතුටිය දින කන්න ටික දීගෙන සතිය දෙකක් වෙනකන් ගෙදර මෙ තියා ගන්න කොහෙවත් එක යන්න නැතුව යාව ෂේප් කරගන්න බලන්න විවිධ දේවල් දීලා වතුර දීලා ආහාර ටික දීලා නාවල ඇඟ ටිකක් අත ගාලා ඈ ඉතින් චොකොසොට් නම් හරිම සතුටු එහෙමයි තියෙනවා ඒවත් තියෙනවා හා මම 50ක් තියවා දෙන්න එපා නැත්තම් මේ දෙන්නේ ඒක අල්මත වාරු විනාරි හරි 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 ඒ නිසා තාත්තා මේ විදියට අපි කරන්න ඕන හොඳද මේක වගකීමක් මේක මේ නිහාල් මහත්තයා කියන අපිට උදව් කරන මහත්තයා ගොඩක් කාලයක ඉඳලා මේ මහත්යගේ සිතුවිලි අපි එකතු වෙලා තමයි ගොඩක් වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හැම විටම ඒ අය අපි ආරක්ෂා කර ගැනීම සහ අපි හදවතින් වැඩ කරන්නේ. ඒ නිසා තාත්තා මේ යුතුයකම අනිවාර්යෙන් ඉෂ්ට කරන්න ඕන. ඒ ඉෂ්ට ඒ කියන්නේ මේ වගේ අන් අය වෙනුවෙන් උදව් කරන හදවත් තමයි රැක ගන්න ඕන. එහෙම නොවුනොත් මේ ඔබට කවදාවත් මේ වගේ එකක් ලැබිලා තියද? නෑ. ජීවිතේට ලැබිලා තියනවද? නෑ ලැබිලා. කොච්චර ඔබ මේ කියන්නේ නැද්ද? තැන් වලට නේද මේ දවස් කීපයකින් සති කීපයක් ඇතුළත අපි දේවල් දෙනවා ඈ ඉතින් ඒ නිසා තාත්තා ඒ අපිට වෙන්න ඕන සතා රැක බලා ගන්න ඕන ආරක්ෂා වෙන්න නැත්නම් අපිව අරන් යනවා සතා ආදරේ මම ඔව් ඉස්සෙල්ලා තාත්තා කරා හා 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 ඒ වගකීම ඇතුළේ තාත්තා තමයි අපි මේ හැම වැඩක්ම කරන්නේ අපේ අපේක්ෂාව තමයි සතා ලස්සනට ඉන්න ඕන ඔහු රැක ගන්න අබැයි ඔබටමයි මේ හැම ප්‍රතිලාභයක්ම එන්නේ අපිට නෙමෙයි මේ හැම දෙයක්ම අපි මග පෙන්වන්නේ ඒ නිසාම තමයි රයිට් ඒ නිසා එයා ඒ දේ තමයි අපි අපේක්ෂා කරන එකම දේ මේක කුණි වැඩ කළා තමයි ජීවත් වෙන්නේ මොකද තාත්තා කුණි වැඩ කළා තමයි කුණි වැඩ කළා ජීවත් වෙන්නේ ඔව් ඉතින් අපි ප්‍රතිලාභී තෝරා ගැනීමේදී අපි ඉතින් ගිහිල්ලා බලලා හැම දෙයක්ම මේව කරලා තමයි තෝරන්නේ ඉතින් ඔබේ ආර්ථික තත්ත්වය අපිට තේරුණා තාත්තා කැන්සර් එකක් හැදෙනවා ඉන්නේ නේ අම්මත් එක තැන ඉන්නේ. එක තැන ඉන්න මං දැක්ක ඉස්සරහ කාමරේ ඉන්නවා. තාම අසරණව. මේ මෙයාට තැනක් හදන්න ඕන. ගෙදර ආසන්නෙම. මිදුන එතන තියෙනවා එතන තැනක් හදන්න. ඊට පස්සේ මෙයාව නිරන්තරයෙන් බලන්න. ඉතින් මේ වගේම පුෂ්ටිමත්ව මට දකින්න තියෙන්න ඕන. කැහැටු වෙච්ච දරුවෙක් මං දකින්න කැමති නැහැ. හරකෙක්. දරුවෙක් වගේ හැදෙන්න ඕන. ඉතින් පශු වෛද්‍යකස්ත් එක්ක සම්බන්ධ වෙලා ලියාපදිංචි වෙලා ඒ ඔක්කොම ටික කරගන්න ඕන. එහෙම වෙලා තමයි මේ කටයුත්ත වෙන්නේ. ඈ. මේ අපි බලනවා වෙලා. හරිද? හොඳයි. හරි හරි. ඔ දෙනවා. මේ මෙන්නතාවත සල්ලි. හරි. සල්ලි වලට සතුන් වටිනාකම් කරන්න බෑ. බෑ බෑ. ඔව්. මෝ දෙනකොට මොකද හිතෙන්නේ දැන් මෙච්චර කාලයක් හදාගත්තේ? හදාගත්තේ දැන් මම මෙච්චර කාල නරත් කරා ඉතින් මගේ අයින් වෙනවා. අයින් වෙනවා. දුකක් නැහැ. දුකක් නැහැ නම් ඉතින් කට්ටියෙන් කෙනෙක් අඩුලානේ. අය. අය මේ විදියට හරක් විකුණන්නේ. විකුණන්නේ ඉතින් මට කරගන්න බෑ. කරගන්න බෑ වයසත් එක්කනේ. වයසත් එක්ක. තව ඉන්නවා නම් මම අනිත් කෙනෙක් ඉනවා නිකක් දීලා. දෙනවා. මේ වර්ගය මොකද? මූර වර්ගද? මෝර වර්ගය තව හැදෙනවා තව හැදෙනවා නෑ ඉතින් සරයිනේ හරි එහෙනම් ඉතින් අපි එක්කගෙන යමු
හොඳයි තාත්තා එහෙනම් හරි ලනු දෙකක් දාලා නේ තියෙන්නේ ඔයද යන්නේ නේ මම ඔය ඔය යන්න මොකද මම දෙට කරන්නේ කොමකටද නේද මම දෙරි ගන්න නෑ මම පිළි අවුසරයි දැන් ටිකක් ෂේප් වගේ ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වෙම නේද නෑ 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 කැක්කම බලන්න ඕන මකට කියන්න බා එහෙම නෑ පළවෙනිම මතක තියානවා තාත්තා මෙයාට කිසිසේත් ගහන්න බෑ මං කැමතිම නැති දෙයක් සතුන්ට කිසිම හිංසනයක් වෙන්න බෑ ආදරේම තමයි තියෙන්නේ ඔව් එයාව ෂේප් කළම හදා ගන්න මේ ඔව් එහෙම වුණාම කවදාවත් සතු එහෙම වෙන්නේ නෑ ආදරයයි අවශ්‍ය ඕනම සතෙකුට මිනිසුන්ටත් ඒක අවශ්‍ය ඉතින් ඒ ඇතු තාත්තද කාටත් ආහා පුහුණුව දීලා මෙයාලා ගැන ඔව් මේ පුහුණුවට දාවනවා අපි මෙයා එහෙනම් දැන් ගන්න බලන්න ගන්න පස්සට අදී මේ වගේ එකක් තාප එකක් දාන්න ඕනේ ඈ මේ වගේ එකක් අර කොඩියක් දාලා කරන්න ඕනේ මේකත් එක්ක හොඳ නැත්නම් මේ අර පැත්තට යන්න තා ආන්නේ හදා ගන්න නැහැ මේක මේ මොනවත් මේව කරන්න බෑ යා මේ මේ ෂේප් එකේම තමයි අරන් යන්න තියෙන්නේ අන බෑග් එක කොට කොට කරගත්තම හරි බෑග් එක කොට ඉන්න ඔ බිම තියලා බිම තියා බිම තියන් බෑග් එක මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න